සමහර අය නැතිබෙවි කම නිසා දෙන්නේ සමහරු මසුරු කම නිසා දෙන්නේ නැහැ එහෙනම් ඔහොමයි අපි පැවිදි ජීවිතය අපි ගෙවන්නේ අපිට ලැබුණා හෝ අපි කවුරුවත් අපිට අප වෙලා නැහැ නබෝහස් මහාන වෙන්න අපි දාන දෙන්නා කියලා කවුරුත් කිව්වේ නැහැ මට ඒක මම්මහාමයි මට ඕන නිසා මට නිවන් ගන්න කිව්වා ඉතින් කවුරු දුන්නත් නේද මගේ ගමන මම යන්න ඕනද නැද්ද යන්න ඕන ඒක මගේ ගමන කවුරු බැන්නා නින්දා හරියට ප්‍රශ්න දෙනවා නින්දා කරනවා බයිනවා අපහාස කරනවා ප්‍රශ්නයක් නැහැ ඕනනම් බැනපු දින් දවසේ මාරි මට ප්‍රශ්න නැහැ හරියට සංග්‍රාමයට ගිහපතා ඇතාට ඔය ඊතල අරම මේවා කියලා ඔය ඊතල පස්සේ දුවන්නේ විද්ද කවුද කියලා හොයන්නේ නැහැ ඇතා යන්නේ ඉලක්කෙට යුද්ධ දිනන්න බෑ නැත්තම් එහෙනම් අපිට මේ බයිනවයි ගල්මුල් ගහනවා කියලා අපිව බලන්නේ යුද්ධේම අපිට තින් යන්න වෙන්නේ නැණි මම අපේ වැරදි නිසා වෙන්න පුළුවන් බන්නේ මේක කරන්න දෙයක් නැහැ අපි වැරදි කළා වෙන්නත් ඇති ඒ දැන් අදාළ නෑනේ ඒක අතීතෙට ගිහපු දෙයක් නේ ඒ වැරද්ද අල්ලගෙන තව කෙනෙක් බයිනවයි කියන්නේ ආවොත් කෙනෙක් ඊයේ අකුසල් කරපු භික්ෂුව අද භාවනා කළ සිල්වත් වෙලා ධ්‍යාන ලබන්න බැරි පුළුවන් එදා එහෙනම් මේ මිනිස්සු බයින්නේ කාට අද ධ්‍යාන ලබන්න ආන්නේ නිසා ස්වාමීන් වහන්සේලගේ වැරදි අල්ලගෙන දිගටම යන්න එපා වැරද්ද කරන දැක්කොත් තමයි කිවට කමක් නෑ හැබැයි ඒ පරණ වැරදි නිසා මේ භික්ෂුව මනින්න එපා දැන් අපි කිතුමු අවුරුදු 20 දි මම මොකක් හරි වැරද්දක් කරයි කියලා උපමාවක් මම කියන්නේ දැන් මට 35යි කියන්නේ දැන් අවුරුදු කීයක් ගෙවිලාද 15 ඒ නාම රූප එතන බිඳිලා ඉවරයි ඒ හිතෙන් එතන බිඳිලා ඉවරයි ඒ වෙච්ච වැරද්ද එතන ඉවර වෙලා ඉවරයි දැන් තාම ඕක මතක තිබුණ කෙනෙක් අන්න අරහාමතුරු තමයි අරන් කරේ දැන් අවුරුදු කීයකට පස්සේ යන්නේ තාම උපදෝපි කියන්නේ 15කට ගොඩක් උපාසක අම්මලා උපාසක අම්මලා වගේ පිරිමි උපාසක අම්මලා වගේ පිරිමි අපි කියන චීත්තන්ද පිරිමි කියන්නේ නේ එවැනි අය මොකද කරන්නේ අනේ මේ ස්වාමීන් වහන්සේ මේ නිවන් මාර්ගය මොද මම මේ උපමාවට ඔබට කිව්වේ මාව උපමා කරේ කවුරුත් උපමා කරන්න ඕනේ මමනේ වැදෙන එක මටනේ වදින්නේ කමක් නැහැ මට වැදින්න ඒක ප්‍රශ්නයක් නැහැ එහෙනම් බැනමු දෙන්න කො කාටේ බයි මට කියලා කියන කෙනාට බයි මම කියලා කියන්නේ නැහැ ඒකට නාම රූප වශයෙන්ද එන හිත හදාගන්න හොක්ම මේ මිනිස්සු බයිනවා අනේ අඬලා දොඩලා අනේ මට නම් මානවන් කරන්න දෙයක් මිනිස්සු වලකන්නේ මේ මිනිස්සු දන් දෙන්නේ නැහැ මට වදින්නේ නැහැ මට සීට් එක දෙන්නේ නැහැ බස් එක කරන්නේ නැත්නම් මට වෙනස්කම් කරනවා වගේ අඬනවා නෑ ඒවා වෙන්න වෙන තව තවත් අපි පන්නරේට පත් වෙන මොහොත් වෙන දෙන්නේ නැති වෙනකොට බලෙන් හරි අපි ගන්න ඒකයි මම කළේ අර ගෑනුන්ව නැගිටවල මම ගත්තා දැන් කතරගම යනවා මට බැන බැන පින් කරගෙන යන්න බැරි නේ ඒකයි සෝබන. ඉතින් ඒක නිසා අපි කොහොමවත් සැලෙන්නේ නැහැ. සැලෙන්න බෑ. සැල්ල කොහේ යන්නද නේ? මේ නිවන විතරයි එකම පිහිට. ඒකට යන ගමන නතර කරන්නේ නැහැ. කවුරුත් බැන්නා හරි මොනවා හරි කිව්වයි කියලා. මිනිස්සු ඕන දෙයක් කියන්නේ. මිනිස්සුන් කටවල් දෙන්න ඕන දෙයක් කියන්නේ. තමන් රකින සීලය දන්නේ තමන්. තමන් වඩන භාවනාව කවුද දන්නේ? තමන්. තමන් යන මඟ හොඳ නැද්ද කියලා දන්නේ කවුද? තමන්. එහෙනම් මට විශ්වාස නම් මගේ ගමන. මගේ ආචාර උපාධියන් අසල තින් සිද්දෙන අපිට හොඳ ගමන හම්බ වුණා. සිල්වත් ජීවිතය හම්බ වුණා. නිවැරදි ධර්මය හම්බ වුණා. ලංකාව රහතුන් වහන්සේ ලව වෙන කාලෙක අපි ධර්මය වුණා. එහෙම නේද? මේ මිනිස්සු ඇඳගෙන රහතුන් වහන්සේ ලවාගෙන යන්නේ. ඩුප්ලිකේට් රහතන් වහන්සේ ලබු වෙච්ච කොච්චර කොළඹනවල ඉන්නවද? පෞල් කණාමුදුර ඉන්න රහතන්. විහාරින්ද? ඒත් පැහැදෙන මෝඩ මිනිස්සු ඉන්න අතරේ අපිට ලැබුණා ධර්ම විනයට අනුව හරියට නිවන් මාර්ගය දිනුවා. ඔය භාවනා ඥාන කියලා කොච්චර මුලා වෙනවද දැන් කාලේ බොරුවට සෝවාන් ඵල දවස් 4න් 10න් ලැබෙනවා එහෙම කාලේ අපි තාම සෝවාන් නොවීම ගැන අපි සතුටු වෙනවා ඇයි වැරදි ක්‍රමයකට සෝවාන් වුණාට වැඩක් නැහැ කොච්චර වාර මොකද වැඩක් නැහැ බොරුනේ නේද අපි ළඟ දේශනා කළා භූමිජ සූත්‍රය කියනවා වැරදි ප්‍රතිපදාවෙන් නිවන් දකින්න නම් හරියට අං දෙකෙන් කිරි ගන්නවා උපාසක මහත්තයෝ අං වලින් ඇද්දෝ කිරි යනවාද එළදෙනුන් හරක් එන්නේ එළදෙනුන් කිරි තියෙන එළදෙනුන් කිරි තියෙන්නේ කොහෙද බොරුල්ලේ නේ ආහෙන් ඇද්දොත් එයා අදින්නේ කොහෙද කියලා ආ ඒ වගේ තමයි වැරදි භාවනා මාර්ග වඩනවා වඩලා හිතනවා මම සෝවාන් වුණා දැන් මෙහෙ එන බොහෝ වාසනාවන්ත එයා තම සෝවාන්ලා නැහැ මොකද එහෙම වෙන්න දෙන්නේ නැහැ අපි යාට හරි පාර කියනවා සියවරක් පෙළු අස්වලෝමයක් ඈතින් එනලා එවැනි මාස්මලෝමයකින් විදිනවා නම් ඒක ලේසි හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම මැනවින් දකින්නවා කියන්නේ ඊටත් වඩා අමාරු කවුද දේශනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෝතාපන්න සංයුක්තිය. ඒ සෝතාපන්න සංයුක්තිය තියෙන මේක බොරු කරනවද හදන්නේ? දවස් 4න් සෝවන්නේ.
ඉන මහා පුණ්‍යවන්ත වෙන්නේ. අපි කල්පනා කරන දැන් අපිට තියෙන පුද්ගලයෝ නැහැ නේද? නැද මේ පුද්ගලයන් තුන අදින්නේ. නම් පිළිවෙත් පුරන්න භාවනා කරන්න හැබැයි බොරුවට රැවටෙන්න එපා. එතකොට හරියට මේක යන්න ඕනේ. අපි සතුට වෙනවා. අපි යන මාර්ගය හරි. කියනක 100%ක් අපිට විශ්වාසයි. මොකද ධර්ම විනයට අනුව අපි මේ ගමන යන්නේ. අපි ආචාර්යතුමයන් වහන්සේලා මේ මඟ තමයි අපිට පෙන්වලා දීලා තියෙන්නේ. තුන් වහන්සේලා නිවන් මඟ ගමන් කළා. බුදු බව පැතුවා. පාරමී පිරුවා. දෙව්ලොව සපත් වුණා. කවදා හරි ලෝතර බුදු බවට පත් වෙයි. අපිට ශ්‍රාවකයෙක් වෙලා හරි නිවන් දකින්න ලැබේවි. අන්න ඒ ප්‍රාර්ථනාව අපිට දැන් තියෙනවා. නැතු අදාද මේ නිවන් දකින්න ඕන කියලා පොට පිට පටලගන්න යන්නේ නෑ. ඉන් වන්නේ ජීවත් වෙන හරීම ලේසි. කෝටි ගණන් ධනය හම්බ කරන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? පොඩ්ඩක් බිම්බල්ලාගෙන ඇවිදින්න තියෙන්නේ. නාම රූප කතාව පොඩ්ඩක් බර කරලා කියන්න තියෙන්නේ. මටත් පුළුවන් කියන්න. මං කියන්නේ නෑ. ඇයි කියන්නේ නැත්තේ? මේ පෞමි අහිංසක මිනිස්සු දාන ටික බෙදන්න වෙලා හදන්න වෙලා අපිට දීලා නිවන් මඟ හරහා අපි මේ රඟපාලා හරියන්නේ නෑ. තියෙන ඇත්තව අපි කියන්නේ. බැරි බව කියා දෙන්න ඕන මේක කරන්න දැන්. ලේසි නෑ. පුළුවන්. හැබැයි ගොඩාක් වීරිය කරන්න ඕන. ඔය යන ගැටි අරගෙන නිවන් දකින්නේ නේ රහතන් වහන්සේ ගුරුතු පිටින්නේ දැන් බහ 15 දවස් ගානක් දේශිකයන් වහන්සේ විසිට වෙන්න වෙන රහත් වෙනවා. ලාභේ වැඩි නිසානේ. එහෙනම් මිනිස්සුන් රවට්ටලා ජීවත් වෙනට වඩා මම යෝජනා කරන වැඩි ආමුදුරුන්ට බඩ කපාගෙන මැරෙත්වා. ඒක සත්‍ය. මම නෙවෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා ඔය දාන ටිකට සල්ලි ටිකට ඇයි ඔච්චර මං අහන්නේ ආමුදුරුනේ උඹට කෝටි ගණන් දානිය නේද? ළඟදී ආරංචිනා කෝටි දෙකක බස්සෙ එකපාර ගත්තා ආමුදුරු කෙනෙක්. අගනගරට තර මියාලමේ මහානෝනේ නිවන් දකින්න නෙවෙයි කියලා අපිට තේරෙන්නේ නේ. ලොකු මුදලාලිලා, බස්හිමි මුදලාලිලා, කැප්හිමි මුදලාලිලා, හොටෙල් කාමරත් විකුණන අය මහමුදුරු. මේ නිවන් මාර්ගය. නේ අනිත් ශ්‍රද්ධාව විකුණගෙන ධානිය රැස් කර කර ගියන්න සලකනක් තියෙන මන් දන්නා. පිරිමිල මැට ගෙවල් හදලා දෙනවා ආදරෙට. කාටි? කාටි ගෙවල් දෙන්නේ? පිරිමිල මැට ගෑනුල මැට නම් කමන්නේ දැන් හදලා දෙන්නේ කාටි? රහස දන්නෝ දන්නේ මං කියන්නේ බණක් නේ හොඳ නැහැ. එතකොට හාමුදුරුවෝ මාන්සියලා බණ කියලා ලෝකේ රවට්ටලා ගන්න සල්ලි කාටද දෙන්නේ? ගිහියන්ට. මේ දුප්පත් ආරන්න තියෙන පන්සල් තියෙන එක හාමුදුරුවෝ කෙනෙක් දෙනවද? සත පහක් දෙන්නේ නැහැ. මිනිසුන්ටත් වඩා ලෝභයි මසුරුයි දැන් ඉන්න සමහරක් හාමුදුරුවෝ. මේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නෙවෙයි මම මේ කියන්නේ. උන්වහන්සේ මට සමාදරත් ඔබ වහන්සේලා බොහොම ශ්‍රේෂ්ඨයි. සිල්වත් අය ආන්නවල ඉන්න බොහොම අල්පේච්ච ස්වාමීන් වහන්සේලා. ඒකනේ මම මේ කියන්නේ. මේ මිනිස්සුන් අවට්ටගෙන බණ විකුණගෙන ජීවත් වෙන අය ඉන්නවා. ඒතර තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. හැබැයි වටේ ඉන්න ගෑනු මිනිස්සුන්ට නම් ප්‍රයෝජන තියෙනවා. එනයි තින්ටයි මිදරම අද යන්නේ. එහෙම වෙලාවක අපි මේ අහිංසක වෑයමක් ගන්න මේ වණයකට වෙලා අපිට පුළුවන් විදියට ඔබට ධර්මය කියා දෙමින් අපි ධර්මයේ ඇසිරෙමින් අපි කොහොම හරි මේ නිවන දකින්න. ඒකට කොච්චර ගල් මුල් ප්‍රහාර වුණා ලැබුණා කොච්චර නිඳා ලැබුණා අපි නම් බය වෙන්නේ නෑ. දාන ලැබුණත් එකයි නැතත් එකයි. දාන දෙන්න වෙන්න පයින් යන වින්න පාත් බය වෙන්නේ දෙ නෑ. කාටවත් ණය නෑ. කාටවත් බයක් නෑ. නියම භික්ෂුව. ඒ නිසා එක එක්කෙනාට වැඳ වැඳ නම් ඉන්නේ නෑ. එහෙනම් වඳින්න අවශ්‍ය නෑ. අපි වඳින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේට වැඩි හිටියතුමන්ට විතරයි, ගුරුවරුන්ට විතරයි. ඒ වඳින්නේ නැත්තේ මාන්නෙට නෙවෙයි, මිනිස්සුන්ට වඳින්න කියලා බුදුවක් පොතට නෑනේ. සමහර හාමුදුරු මන්ත්‍රීතුමාලට ඇමතිවරුන්ටනේ පක්කඩේ දාගෙන වඳින්න. අනේ සර් එන්න සර් කියලා කියන්නේ. ඇහෙලා නැද්ද? මුතුකුඩි අල්ලන මේ ජනාධිපතිතුමාට හාමුදුරු පස්සේ යනවා. දැකලා නෑ වන්දනවලදී. කවිච්චිය වාඩි කරන්නේ හාමුදුරු බිම. වැඳගෙන ඉන්නවා. ඇයි ලේකම්? හාමුදුරුවන් තමයි ලේකම්. ජනාධිපති සම්බන්ධ කරන ලේකම්. කවදා හවදනේ මේ අබුද්දස්ස කාලේ වෙන දේවල් හාමුදුරු වඳිනවා මේ ගියන්නේ. ඒ නිසා මේ ධනයට කෑදරකමේ බලයට කෑදරකමේ තමයි මේ සිවුර විකුණන්නේ. ලැජ්ජනේ අපි සිවුර ගලවලා පරිසම සර්ට් එක ගන්න පස්සේ සර් කි කිය කියන ලැජ්ජාව නෑ. මේ අරිහත්දා ජීව තමයි පාවිච්චි කරන්නේ. දන්නවනේ මේක නැත්තම් දෙන්නේ නැහැ කියලා. දැන් ළඟදී වුණා චාන්ද දිනන පස්සේ එක පක්ෂයක නේ ආසනෙ වෙන් කරගන්න බැරුව. දැන් හාමුදුරු දෙන්න උසාවිය යනවා. මොකටද? අර පුටුව බෙදා ගන්න බැරුව. මං කෝ එක්කෙනෙක් වාඩි කරලා සෙල්ලා කෙට්ටු ගෙනා වාඩි කරපිය උකුලි. මහතගෙන අටින් වාඩි කරලා කෙට්ටු කෙනා කුලවා. දැන් නිකාදනේ දෙන්නම ඉන්නවනේ එතකොට. දැන් මේක අතහැරගන්න මේ තණ්හාවද නැද්ද? දැන් මේ සිවුර දාගත්තේ නිවන් දකින්නේ මෙයා නෑ කියන්නේ ජාතිය රැක ගන්න රට රැක ගන්න. හොඳම දේ තමන් සිල්වත් වෙලා ධර්මයේ කිව්වනම් මිනිස්සු රැකෙනවා. රටත් රැකෙනවා, ජාතියත් රැකෙනවා. මේක මොකද්ද?
බැටළුවම බැටළුවෙක් සිංහව පොරවගත්තා මිනිස්සුන් අන්දන්නේ ඕකේ ජාතිවාදී ජාතියක් ඕනේ අපේ රටට අපිට සමගිය ඉන්න පුළුවන් රටක් නේ මුස්ලිම් අය අන්තවාදී නේද ඒව අපි දැනගෙන ඒව දුරු කරන්න ඕන මුස්ලිම් අය නමුත් මුස්ලිම් සහෝදරයෝ නැත් අපිත් එක්ක මේ හැමතෝට ඉන්න දැන් මගේ රටේ යන ගෙදර මහත්තයා මුස්ලිම් කෙනෙක් අනේ අපේ බෞද්ධකට හොඳයි මෙයා හරියට මට සලකනවා හයර් එක ගන්න තරුනේ අඩුවෙන් ගන්න 800ක් ගන්න හැටේ 500යි ගන්න අපේ බෞද්ධකවත් 800ක් මුස්ලිම් කෙනා නේද ගන්න 500යි දාන ටිකක් නේද තරම් දෙනවා මේ මිනිස්සු වඳින්න දෙ ටික විතර හැබැයි අවබෝධි තියෙනවා දැන් ඒකනේ මම තෝරගත්තේ දැන් ඔහොම කන්නාඩියක් දැන් මං හිතේ බලන්නවත් බැරි මිනිස්සු තියෙන ඒ මිනිස්සු මේ රටේ ඉපදිච්ච අය නේද ඒක මාකට් කරගෙන නම් තමන් ඉස්සරහට යන එක ලොකු පාපයක් ඒයි අසමගිය පතුරවනේ නැ ඕකයි කරේ ඒක කරලා දැන් මොකද ලද දැන් අතෙන්ට යන්න මන්ත්‍රී බලතල ලැබෙනවා කියන ලොකු ලාභයක් මේකන් බුදුරජාණන් වහන්සේට වඩා වටින දෙයක් සාසනයට වඩා වටින දෙයක් මරාගෙන හරි මේක ගන්නවා කියලා ඔන්න වර්තමානයේ ඔබට පේන ඇති හාමුදුරුවම රණ්ඩු වෙනවා තුන් දෙනෙක් දෙන්නේ එක්කෙනෙක් කොරට ලියමුකුත් දීලා කලින් මේ සිවුර දාලා ගිහිල්ලා කරගන්න නැතුව මේ චීවරයට තමයි මේකේ බින්දා. ඒකද මං කියුවේ පොදුවේ සිල්වත් භික්ෂුන්ට මිනිස්සු දැන් සල්ව ගන්න නැත්තේ ඇයි? මේ වගේ පිරිසක් ලංකාවේ ඉන්න නිසා. එහෙනම් ඒවා එසේ කිරීම තමන්ටත් හානි පිණිසයි ලොවට හානි. සේස අපි මේ කතා කරගෙන ගියේ මොකද්ද? හරි නිවන් මඟ අපිට හම්බ වෙලා තියෙනවා. ඉක්මන් නිවන් නෙවෙයි, ෂෝට් කට් නෑ නිවනට. ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානේ පාරමී පුරන්න ඕනෙමයි. පාරමෙන් තෝනිවන් දරපු කෙනෙක් නැහැ. දැන් මේ පඬිතු සාමණේරයන් වහන්සේ රහත් වුණේ මොනව පුරවලද? පාරම පුරන් ඉවරලා. මොකද කළ පින්කම මතකද දැන් ටිකක් කළාගේ සමතකට නැතුව ඇති. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. අර ඒ රජවරු ලැබුණ දේවස්ථා නැහැ. මේ දුගියගේ ශ්‍රද්ධාව අසරණකම නිසා භාග්‍යතුන් වහන්සේ පාත්‍රය දුන්නේ කාට? දුගියට නේද? දර පළල දී කොටලා දෙන්නත් එක හාල් නැලි පහක් හොයාගෙන ගිතෙල් හොයාගෙන අමාරුවෙන් අදපු දානයි. රෝහිත මසුන් කියන මන් දන්නේ රෝහිත මසුන් කා දැන් මොනව නම්ින් කියනවා ගිරත රස ඇතිනේ මස්සේ රෝහිත මසුන් රස නිසානේ අතර දැන් සමහර අය කියන මාළු කන්න හොඳ නැ දෙන්නුනේ දැන් බලන්නකො තියෙනවනේ මේ කෙලින්ම තියෙනවනේ දුන්න කියලා දීලා ලැබලා තියෙන රෝහිත මාස දානනේ ඒ ස්වාමීන් වහන්සේට ලැබිලා තියෙනවා දැන් මේවා මේ වලිගේ පාගෙන කෑ ගන්න සත්තු මරණ කෙනා කොහොමද විපාක විඳින්න වෙනව ධනවත් කෙනා ධනය තියෙන කෙනා කඩෙන් ගිහලා ඒවා ගන්නවා නේ වැලන්සෙන් ගන්න එන හොඳටම පැහැදිලි මේ කතාවල ඔප්පේන ඔබ බොරු කතාව මස් කෑම පෞසිද්ද වෙනවා මස් කන්න මහන්ව නෙමෙයි දුන්නොත් වද්ද බුදුරජාණන් වහන්සේ වදලා නැද්ද වළඳලා නේ රෝහිත මසුන් හතර දෙනෙක් දන් දුන්නේ එන ඒ වැළඳුවා ආයදා අනුකම්පාවයි සද්ද රජතුමා පව ආ උදව්වට පස්සේ ආනිසංස මොනවද සත්‍රුවන් වැසි ඇද හැරුණා නිදන් පහළ වුණා ගේ හදන්න විමහාරණ කර නිදාන පහළ වුණා අන්තිමට සිටු තනතුරත් ලැබිලා තමන්ට සසර ගමනම සුගතියට යන්න ලැබුණානේ එතකොට පස්සේ දැන් මහදුලියා දුන්න එක දානයයි ලකෝ දානකුත් නෙමෙයි හැබැයි බුදුරජාණන් වහන්සේ ගුණ අනන්ත නිසා ඒ අනන්තානි සංසයේ එදාම අනුසස් ලැබුණ බව සාදුකාරයන් පිළිගන්නවා මේ මේව තමයි පාරමී පුරණා. ඒ කියන්නේ දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, මෙක්කම් මේ වඩන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, අතහරින්න ඕනේ. දැන් වීර කරන්නේ දැන් මේ බණහන්න වීර කියලා නේද? මෙයා 30 ඉඳගෙන වාහන අරන් ඇවිල්ලා නේ. මෙතන වාඩි වෙලා එක හිටගෙන කොච්චර ලයිට් එකද පැය පහකට ආසන්න. මේ කාලේ ගිව්වා. මොකෙන්ද? වීරද වාඩි වෙලා ඉන්නවම නම් පුටුවේ. මේ අය බීම සමහර අය දැන් දැනුත් දැන් තව වැඩකුත් කරලා යන පුටුවල වාඩිලා බණහන දැන්. අලුත් ක්‍රමයකට අයි මේ උපවාස කම්මන්නේ අපි ජීවත් කරන්නේ මොකටද රිද්දන්නේ ඔය පැත්ත මොන පැත්ත වාඩි වෙන පැත්ත ඒක රිදෙනවට ආමුදුරු කැමති නෑ ආදරේට ඒ නිසා දෙනව මොනවා පුටු කුෂන් එකක් ගන්න දුන්නොත් කම්මන්නේ වාඩි වෙන පුටුවක් දෙනකොට වෙන්නේ අමාර අම්මන්ට කොටසාවල නම් නෙමෙයි කකුලක් පිට කකුලක් දාන්න බණ එතකොට වෙන්නේ මොකද්ද අර තේන්න ඕනද જાති ආමුදුරුන්ට තේන බණ අමතක වෙනවා ආමුදුරු ඇයි ඉතින් ලයිට් එක සරගනේ ශ්‍රී ලංකාවේ දැන් අර බිම වාඩනන ඔබ පරිස්සම් වෙලා තියෙනවා. දැන් මොකද උනේ? හාමුදුරුවෝ පුටුව දිලා වරද්ද ගත්ත උපවාසකම්ම කකුලක් පොඩි කකුලක් දාගත්තා. ඒත් අවස්ථානවල බලන්න. ඉතින් මේ බිම වාඩි වෙන්නේ ඇයි? ශ්‍රද්ධාවටනේ, බුද්ධ ගෞරවයට, ධර්ම ගෞරවයට, සංඝ ගෞරවයට. ඒතර මේ අය ගෙන්න ගන්න ඕන පහසුකම් සලසන්න ඕන කියලා එහෙම දුන්නට පස්සේ වෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ගරුත්වය
අඩු වෙනවන පොන්ද කැඩිලා හන්දිපත්තු දා තියෙන කෙනෙක්ට පොඩි පුටුවක් දුන්නට කමන්නේ ඒක නේ මම මේ කියන්නේ හැමෝටම මේ පොටු තියලා වඩම්මන්න ඕනේ ඕනේ නෑ ඒවා මේ අතීත දිවිච දේවල් නෙවෙයි එළි වෙනකම් බණ ඇව ඉස්සර මිනිස්සු බිම වාඩිලා හරිය වාස දේශනා දැන් නෑ ඒකත් තමයි සමහර ලොකු ලොකු නෝනට ලොකු පුටු ඕනමයි හාමුදුරුවන්ට කෙසේ වෙතත් නෝනට දෙන්න ඕනේ ඒ හාමුදුරුවෝ නෝනට වැඳගෙන දැන් ඉන්නේ අපේ නෝනා කියන්නේ නෝනා මහත්ය කියලා මට හිතෙනවා හාමුදුරුවෝ ඒව නෑ තියෙන්නේ උපාසිකා උපාසක මහත්ය මේ කේකේ වල විජුණාම ඉතින් වඳින්න වෙනවා අපි වඳින්න නැතුව ඉන්න ප්‍රතිපදාවට ආවේ මොකද අපිට දෙයක් අවශ්‍ය නැති නිසා එහෙනම් මේ ධනය හොයන්න ගියොත් පින්වන්නි වඳින්න වෙනවා කාට වඳින්න වේද දන්නේ උපාසකම් වලට වඳින්නලා තියෙනවා එහෙනම් වඳින්නේ විශ්ව වැඳුම් ලබන කෙනෙක් පස්සෙන් යන්නේ විශ්වගේ පස්සෙන් දායක එන්න ඕනේ එහෙම කෙනෙක් තමයි විශ්වන් වාසික අපි යන්න ඕනේ නෑ දායක එන්න ඕනේ අපි හොයාගෙන ඇවිල්ලා බණ දැන් සමහර මාධ්‍ය වලින් කිව්ව මේ හාමුදුරුවන්ට දෙන්න බෑ මේ හාමුදුරුවෝ සැරයි මේ අපිට හරියන්නේ නෑ එයා එයාවත් අපිට බල නැති වෙනවා කියලා සමහර හාමුදුරුවෝ කියලා තියෙනවා දෙන්න එපා ලයිස්සර දැන් බලන්න මේ බණ කියන එක මේ වෙන් කරගෙන එහෙනම් සමහර මාධ්‍ය වලින් එහෙම කියලා තිබුණා මං කිව්වොත් ඒක කියන්න ඕනේ නෑ මොකටද මොකද ඒ නාලිකාව වෙනකෝ මගේ මාර්ගඵලෙ නැති වෙයි මගේ ශ්‍රාවක බෝධියක් මම පතරන මට ඒක නැති වෙනවා නෑ කට තියෙන කට තියෙනවා මම බණ කියනවා තමත් එහෙම එසේ නොවේ යුතුයි මං කියන්නේ ඒක ධර්මයේ කියනවා නිස්සරණ අධ්‍යාශය මුලමැදක් කලපල පිළිවෙලට කරුණ කලපමින් දේශ ගන්නවාස කරන්නේ තව අයට නිඳා කරලා තමන් උසස් කරගෙන බණ කියන්නේ නැහැ මේ ඇත්ත කියාගෙන ඕනේ ඇත්ත හැබැයි විත්ත දැන් මම මේ කියව සමහරව ගොඩක් අඩු තිත්ත හාමුදුරුවෝ ගොඩක් තිත්ත කරන්න කියන්නේ නැහැ මොකද වහන්සල කරන්නේ ඔකන අපිට කියන්නත් වෙන්නේ ඒකම තමයි ඇයි එක්කෙනෙක් එක්කෙනෙක් නැහැ තව කෙනෙක් බණ කියනකොට තව කෙනෙක් කැමති නැහැ හතුරු වගේ මූණක් දිහා බලන්නේ පොඩින් ඉනාවල ඇටින් කපලා දානවා නේද පිටිපස්සෙන් පිටින් යනවා අර මාධ්‍ය වලට කතා කරන ඔය හාමුදුරුවන්ට දෙන්න එපා ඔයා හරියන්නේ වාවත් අපිට දැනගොත් නැත්නම් බණ හොඳ නැති නිසා නේ බණ හොඳ වැඩි නිසා දෙන්න එපා මේ ඒ නිසා මැරෙනව තරම් දුකක් බයක් වෙන්නේ නැහැ එහෙනම් මරණින් මෙහා අපි කිසිම කෙනෙකුට බය වෙන්න ඕනේ නැහැ පස්සෙන් යන්න ඕනේ නැහැ මේ ධර්මයේ කැමති කෙනෙක් ආයි නැත්තම් නිකන් ඉඳි මේවා කියලා දෙන්නේ මොකටද අනුකම්පා මොකද මේවා මුලාවේ රහතුන් වහන්සේලා පස්සේ ආර්යයන් වහන්සේලා පස්සේ අරව පස්සේ මේවා පස්සේ චැනල් පස්සේ මිනිස්සු රුවන් නේද බණ කියනවා කියලා පින් කරගන්නනේ සමහර අයට මූණ පෙන්නගන්න විතරයි සමහර අය තියෙන ගුවන්විදුලි මන්දිරවල නමක ඇලපිල්ලක් කරදුනොත් ආයි ගන්නවා ආයි ඔක්කොම ඉවරයි අර කියපු ටික රුපියල් 6000 ආයි ගන්නවා නැත්තම් ඇයි නම ඇලපිල්ල වැදිලා නේද එහෙම වෙන්න එපා එහෙම නොවී ඉන්න සමහර උපාසිකා ඉන්නවා ගමේ නම් විතරයි දාලා තිබුණේ දෙහිවල උපාසිකා කළුබෝවිල උපාසිකා ආයි මොනවා ප්‍රාර්ථනා තියද නැහැ අමාමා නිවන් සුව ප්‍රාර්ථනා නැත්තම් අර වට්ටෝරුව කියන්න වෙනවා ගුවන්විදුලි දවස්වල විනාඩි 10ක් ඇයි බණින් බණ කියන්නේ විනාඩි 50යි විනාඩි 10ක් කියන්න නම් පුංචි අම්මාලට උන එකයි ලොකු අම්මා ගෙට වෙච්ච එකයි ඕවා කියන්නේ බණ කියන්නේ දැන් ගුවන්විදුලි බණ අහනයි මේ බණ අහන දිග අහනවා තින් දෙනකොට වහලනවා නේ අහන්නෙත් නේ අපි අවබෝධයට පත් වුණා නම් එක්ක නම විතරක් කියලා අනුමodan වෙන්න පුළුවන් එහෙම නෙවෙයි ඔක්කොටම ඕස්ට්‍රේලියාව වෙන පුතාලේ ජපානයේ දුවට ඔක්කොටම ආශිර්වාද අනේ වැඩක් නැහැ එහෙම ආශිර්වාද වෙන්නේ නැහැ කරාට ඒ මිනිස්සු තේ හේ ඉන්නවනම් ආශිර්වාද කරන් දෙන්නේ නැහැ හොඳ රටක ඉන්නෙත් අපිට වඩ නේද එහෙමනම් මේ තණ්හාව මිනිස්සු ගොඩක් තියෙන එක තමයි මාකට් කරන්නේ මේ මාධ්‍යයෙන් නම කියවන්න සල්ලි දෙන්න ඒකනේ ක්‍රමය නම කියව ගන්න ඕන නම් මොකක්ද දෙන්න ඕන සල්ලි දෙන්න ඕන කවුද දෙන්නේ සල්ලි නම එපා කියලා ටික දෙන්නේ කියන්නේ බොහොම අමාරු එක්කෙනෙක් දෙන්නේ ආන්නේ එහෙනම් දෙගොල්ලම අහුවෙලාද නැද්ද හාමුදුරුවෝත් අහුවෙලා සල්ලි වලට දායකයෝ අහුවෙලා නම කියව ගන්න